ආයු බොවන් සහෘද හිතවතුනි ඔබට සුබ දවසක් ඒ වගේම සුබ නවවසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 2024 හැබැයි අපි කවුරුත් කාටවත් ප්‍රාර්ථනා කළ පළියට වසරක් සුබ වෙන්නේවත් සාර්ථක වෙන්නේවත් නැති බවත් මම කියන්න ඕනේ ඒ වෙනුවෙන් අපි ගොඩක් වැඩ කරන්න ඕනේ කියලා මුලින්ම මම කියන්න කැමතියි ඒකම විශේෂයෙන් වැට් බද්ද ගැන පොඩ්ඩක් කතා කරනවා වැට් බද්ද පිළිබඳව ලියවෙච්ච ලස්සන අපූරු කවි දෙකකුත් මම මේ වීඩියෝ අවසානයේ ඔබට ගායනා කරන්න බලාපොරොත්තු වෙනවා ඒ දෙකත් අහන්න මුලින්ම කියන්නට ඕනේ ලංකාව හදන්න බැරි හේතුව තමයි කනට ගහලා කුඩු කරලා කුඩුපට්ටම් කරද්දිත් අපේ සර් අපේ සර් අපේ නායකයා අපේ වීරයා අපේ අප්පච්චි කියන උන්ගෙන් නම් මේ රට හදන්න බෑ ඒ නිසා එහෙම කොඳු නැති ජාතියක් ඔළුව තියෙන ජාතියක් 2024 ශ්‍රී ලංකා භූමියට නිරන්තරයෙන්ම පහළ වේවා කියන ප්‍රාර්ථනාව තමයි මම කරන්නේ කිරියෙන් පැණියෙන් ඉතුරු නැති වුණත් ඈ මනුස්සකම හදවතානේ නැති වුණත් කමක් නැහැ ඔළුව තියෙන මිනිස්සු ටික 2024 බිහි වුණොත් ඇති එතකොට 2025වත් අර මනුස්සකම් අර හදවත් ඒ ඔළු ගෙඩි ලස්සනට හැදෙයි කියලා මම විශ්වාස කරනවා ගෞරවනීය සහෘද හිතවතුනි බදු කියලා කියන්නේ ඕනම රටක තිබිය යුතු තියෙන දෙයක් ඒක අතීතයෙන්ම පැවතිච්ච දෙයක් ප්‍රශ්නේ තියෙන්නේ ජනතාවට කුඩුපට්ටම් වෙන්න කවුරු හරි බදු ගහනවා නම් ඒකෙන්ම තමන්ගේ සුඛ විහරණය ප්‍රාර්ථනා කර ගන්නවා නම් ඒ පාලකයන් ඉක්මනින් ගෙදර යැවිය යුතුයි කියන මතයේ මම ඉන්නවා අන්න එහෙම හිතන ජාතියක් පහළ වේවා කියන ප්‍රාර්ථනාවත් එක්කම මම මා විසින් රචනා වෙච්ච මේ කවි දෙක ඔබට ගායනා කරනවා දැන් දන්නා එකම දේ කොටමින් කඩ අන් ආ ලෙසට කියවයි මරු වැට් බඩ සුන් වූ පැතුම් ඇති මිනිසුන් ගෙද රොඩ් දන්නා නමුත් වෙතමයි පාලක ගඩ් බොරු සෝබණය කල යුතුයවේ මය නතර හොරු ටික යැවිය යුතුයවේ මය වෙත ගෙදර ගුරු ලෙස හැමම දත යුතුයමය හැම පතර සරුවේ එවිට නම් 20යි 24 සෞර්ධ හිතවතුනි මේ කවි දෙකේ පළවෙනි කවියේ තියෙනවා දන්නා කියලා වචන දෙකක් පළවෙනි පදේ දන්නා කියලා අදහස් කරන්නේ දන්න කියන අදහස ඒ කවියේම හතරවෙනි පාදයේ දන්නා කියලා කියන්නේ දනවා පිච්චෙනවා කියන අදහස ඒකත් මම මතක් කරන්න ඕනේ නොදන්නා කෙනෙක් බැරි වෙලාවත් මේක බැලුවොත් නොතේරෙන නිසා ඉතින් මේ සියලු දේවල් එක්ක මම ප්‍රාර්ථනා කරන්නේ 2024 ඔලු පිරිච්ච මිනිස්සුන්ගෙන් බුද්ධිය වැඩුණු මිනිස්සුන්ගෙන් මේ ශ්‍රී ලංකා භූමිය පිරේවා කියලා ඔබට බොහොම ස්තුතියි ජය වේවා හැමෝටම සාර්ථකත්වය ලැබේවා